අයිබෝවන් අදත් මම ඔගොල්ලන්ට මේ නගරයක නමක් හැදිච්ච විදිය තමයි කියලා දෙන්න යන්නේ. මාතර ගැන තමයි අද අපි කතා කරන්නේ. නිල්වලාගඟ මුහුදට වැටෙන්නේ මාතර නගරයෙන්. මෙන්න මේ නිල්වලාගඟ මුහුදට වැටෙන ස්ථානය තොටක් විදියට, එහෙම නැත්නම් මේ තොටුපළක් විදියට පාවිච්චි කරලා තියෙනවා මේ මෝය කට තියෙන ප්‍රදේශය. එතකොට මේ හරිය මේ මහතොට කියලා තමයි ඉස්සර හඳුන්වලා තියෙන්නේ. මහා තීර්ථය කියලා සමහර තැන්වලද සඳහන් වෙනවා. තීර්ථය කියන්නේ තොට, එහෙම නැත්නම් තොටුපළ කියන වචනය. එතකොට මේ මහා තොට කියන වචනය මාතොට වෙලා ඊට පස්සේ මාතර වුණා කියලා මතයක් තියෙනවා. ජන ව්‍යවහාරයේදී මාතොට වෙලා මාතර වුණා කියලා. මහා තොටාවට ප්‍රදේශය ඇතර මේ ගං තීරයක්නේ, නිල්වලා ගං තීරය. ඉතින් ඒ හින්දා මේක මහතෙර කියලා හැඳින්වුවා කියලා මතයක් තියෙනවා. මේ මහතෙර කියන එක තමයි මාතෙර ඊට පස්සේ මාතර උනේ කියලා මතයක් තියෙනවා. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ පරිවි සංදේශයට අනුව මේ වීර බාපණම් කියලා ප්‍රාදේශීය රජ කෙනෙක් මාතර රුහුණු රාජධානියේ අගනුවර විදිහට පත් කරගෙන පාලනය කරලා තියෙනවා. ඉතින් එතකොට මේ මාතර ප්‍රදේශය මාපටුන කියලා නම් කරා කියලා ඒ පොතේ සඳහන් වෙනවා. එහෙමනම් මාතර ගැන මේ කියපු දේවල් ටික ප්‍රමාණවත් කියලා මම හිතනවා. එහෙමනම් subscribe කරන්න මගේ channel එක, bell button එකත් ඔබන්න. ඊළඟට තවත් මේ වගේ වැදගත් video එකකින් හම්බෙමු. සියලු දෙනාටම ජය වේවා.